యేసుస్ క్రీస్తు వాంశకి అణగి నామిన్ మనుషుదినటం ఆశీర్వాద పత్రం వారాక్ దివ్యాన్ వాంశకి శనగ సమగ దివ్యాన్ వాంశకి అనార్క వచనీయ విధాగినిట్ అవస్థాలు దివ్యక్రమ దివ్యాన్ వాంశ అనేక వారాక్ స్థితి విశేషం సహోదర సహోదరుని నామి గతకరం ఖాళీ తుల ఇతామత్ను వెదగత్ దివ్యాన్ వాంశకి వచనీయ సంధానమును అనాగత వాక్య ඉතුවීම පවතින කාලයක අපි ජීවත් වෙන්නේ. තමත් මහෝත්තම කාලය. මහං කාලයක් අපි විශේෂයෙන්ම ගත කරන්නේ මේ අවසාන සභා කාලයේ අවසාන සභාවේ විශේෂයෙන්ම මම නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ බීජය. එහෙම නැත්නම් යේසු වහන්සේගේ නිර්මල වූ ස්වභාව යේසු වහන්සේගේ මනමාලිය ඉතාමත්ම සරල ලෙසත් සංකීර්ණ ලෙසත් නිරන්තරයෙන්ම කටයුතු කරන කණ්ඩායමක්. ඒ කණ්ඩායම තුළ විශේෂත්වයක් තියෙනවා. ඒ ලෝකයේ දකින ආගමික සංවිධාන වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට කටයුතු කරන සෙනඟක් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය. විශේෂයෙන්ම අද ඉන්න කාලය පිළිබඳ දෙවියන් වහන්සේගේ වචනය සඳහන් කරන අපිටද එළිදරව් අපි ඉන්න කාලය පිළිබඳ අපි ඉදිරියේ සිදුවන දේවල් පිළිබඳවත් දාම පැහැදිලිව සඳහන් කරපු දෙවියන් වහන්සේගේ වචනේ මම කියන්නේ අපි මාර්ග සිතියන් එහෙම නැත්නම් රෝඩ් මැප්ස් කියලා කියන ඉංග්‍රීසි වලින් මාර්ග සිතියන් තුනක් තියෙනවා. අපි ඉන්නව විදිය අපි ඉන්නව ස්ථානයේ කාලය පිළිබඳ රෝඩ් මැප්ස් එහෙම නැත්නම් මාර්ග සිතියන් තුනක් තියෙනවා බයිබලයේ අපි දරගෙන ඉන්නවා. පළමුව එතුමා සඳහන් කරපු උපමා කතා හත මතයේ සුභාරංචියේ පර 13 වෙනි පරිච්ඡේදයේ උපමා කතා හතක් එතුමා සඳහන් කරා. වපුරන්නාගේ උපමා පොතවත් පටන් අවසානයේ අවසාන උපමා වුණේ 7 වෙනි උපමාව මේ එනම් මාළු දල මූත්‍ර දාලා අතිවිශාල මාළු සංඛ්‍යාවක් ගොඩබිමට ගෙනීම පිළිබඳ උපමා කතාව. ඒ උපමා කතාවෙත් සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේගේ රාජධානිය. දෙවියන් වහන්සේගේ රාජධානිය දෙවියන් වහන්සේගේ ස්වභාව මේ ලෝකයේ තියෙන නිකායන් සහ ආගමික සංවිධානවල ක්‍රියාවලිය පිළිබඳ මේ පුරුපාකන හතේ සම්පූර්ණයෙන්ම සඳහන් කරනවා. ඒ වගේම මතේ සුභාරංචි මතේ 27 වෙනි පරිච්ඡේදයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පළමු වචනේ ඉඳන් ඒ අවසාන වචනේ දක්වා ඉතාමත්ම පැහැදිලිව පසුගිය අවුරුදු 2000 තුළ සිදුවෙන හැම සිදුවීමක්ම හැම වෙනදා සිදුවීමක්ම වෙන සිදුවීමක්ම සඳහන් කරා. ඒ වගේම අවසාන වශයෙන් එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදය තුන්වෙනි පරිච්ඡේදය දක්වා තියනවා සභා කාල හත පිළිබඳ එළිදරව්ව. මේ පැහැදිලිව සඳහන් වෙනවා අපි ඉන්නේ අවසාන සභාවේ නැත්නම් අවසාන උපමා කතාවේ අවසාන කොටසේ. එමනම් අපිට පුළුවන් පැහැදිලිවම දකින්න පසුගිය අවුරුදු 2000 තුළ සිදුවන සිදුවීම් හැමදයක් ඉතිහාසගත වෙලා තියෙනවා. අතීතය සහ වර්තමානය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපි ඉන්නව කාලයත් ස්ථානයත් නිසා. ඒ වගේම අනාගතයේ සිදුවෙන දේවල් පිළිබඳව අපිට හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඉතාමත්ම අවස්ථාව හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි ඉන්නේ 7 වෙනි සභා කාලයේ ලෙවඩේෂියාව කියන 7 වෙනි සභා කාලයේ. ඒ වගේම අත් පෙරු කුමාව තුලත් ඒ වගේම මතේ සුභාරංචියේ ඒ විශේෂත්ව අවස්ථාව. දැන් මේ සිතියන් එන මාර්ග සිතියන් පිළිබඳ අවබෝධ කර ගැනීමට ලෝකයේ ආගම්වලට නිකාවලට ක්‍රිස්තියානි ආගමට බැහැ. ඒක හැකියාව ලැබෙන්නේ මනමාලියට පමණයි. ස්වාමීගේ මනමාලියට දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තව දෙවියන් වහන්සේගේ බීජයට පමණයි මේ සිතුවා මාර්ග සිතියන් රෝඩ් මැප්ස් අවබෝධ කරගන්න හැකියාව අවශ්‍ය ලැබෙන්නේ.
එමනම් සහෝදර සහෝදරනි අපි විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සත්‍ය කතා කරන සත්‍ය ප්‍රකාශ කරන කටයුත්තක යෙදී සිටින්නේ විශේෂයෙන් මම කියන්න ඕන නැවත වාරයක් මම කිසිම ක්‍රිස්තියානි නිකායකට සම්බන්ධ පුද්ගලයෙක් නෙමෙයි ක්‍රිස්තියානි කියනවා කිසිම නිකායක රෝමාන කතෝලික හරි ඇන්ග්ලිකන හරි මෙතෙදිස් හරි ඒ වගේම පෙන්තකොස්ත හරි ඉවැන්ජලිස්ත හරි කිසිම නිකායකට සම්බන්ධ පුද්ගලයෙක් නෙමෙයි මම බෞද්ධ පරිසරයකින් දෙවියන් වහන්සේ කැඳවීම ලැබලා බෞද්ධ පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබලා කැලණිය විශ්වවිද්‍යාලයක ලැබලා බෞද්ධ පරිසරය පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න ගලේ දෙවියන් වහන්සේගේ කැඳවීම නිසා දෙවියන් වහන්සේගේ ඒ අන්ධකාර ලෝකයෙන් දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අන්ධකාර ලෝකයෙන් මිදිලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය පන්පාරේ කියලා ඒ වගේම දෙවියන් වහන්සේ සේවය කරන්නට සරි පැහැදී කැඳවීම ලබපු ගලේකට තමයි මම දකින්නේ මාව. ඒ නිසා මම කිසිම සංවිධානයකට ජාත්‍යන්තරවත් ලෞකිකවත් මේ ලෝකෙත් මේ ලංකාවත් සම්බන්ධ නැහැ ජීව සහ වක්‍රාකාරයි. මම මගේ වෘත්තිය ඇවිල්ලා බැංකුකරුවෙක් ආයෝජකෙක් සමාජ ව්‍යාපාරිකයෙක් ඒ වගේම ජාත්‍යන්තර නිපුණතාවයක් තියෙනවා ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් එහෙම නැත්නම් මූල්‍ය සැපයුම් පිළිබඳ මූල්‍ය සැපයුම් මූල්‍ය සංකල්ප පිළිබඳ ජාත්‍යන්තර පිළිගත් පුද්ගලයෙක් කියලා මම කියන්න ඕන නම් මම මේ විශේෂත්වය ලබාගෙන තිනවා අද වුණත් ලංකාවෙත් ජාත්‍යන්තර මට්ටමේ විශේෂ මූල්‍ය ආයතන කීපයකම ඒ ආයතනවල අධ්‍යක්ෂ ධුර දරනවා ඒ වගේම සභාපති ධුරක් දරනවා මගේ මූලික ආදායම ආර්ථික මට්ටමින් ලැබෙන්නේ එන්නේ මගේ වෘත්තීය මට්ටමින් ඒ නිසා මේ මම කරන මේ සේවයට මම මේ සේවය තුළින් මේ කටයුත්ත තුළින් කිසිම ආදායමක් සහ කිසිම මට වාසියක් ලබා ගැනීම කටයුත්තක් නෙමෙයි මම පිළිබඳ ආසියාවේ හොඳ අවබෝධයක් තියෙන මිනිසුන්ට මේ මා ක්‍රියාන්නා කර ක්‍රියාවලිය පිළිබඳ විශේෂයෙන් මූලිකයේ ආර්ථික ක්ෂේත්‍රයේ නිසා මට නමක් ලබා ගන්නටවත් මුදල් ලබා ගැනීමට මේ කටයුත්ත කරන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය මට අවබෝධ කරන්න දෙවියන් වහන්සේ කරුණාව සහ දයාව දුන්නා ඒ දුන්නා වූ සත්‍ය නැවත වාරයක් බෙදා ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ මම ආගමක් නිර්මාණය කරන්නටවත් ආගමකට සරණ බඳා ගැනීමේ කටයුත්තක් නෙමෙයි මම ක්‍රිස්තියානි ආගමටවත් මිනිසු බඳා ගැනීමේ කටයුත්තක් නෙමෙයි සත්‍ය ප්‍රකාශ කරන ඒ සත්‍ය අවබෝධ කරගන්න පුද්ගලයාට දෙවියන් වහන්සේගේ කැඳවීමෙන් දෙවියන් වහන්සේගේ සමග සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ක්‍රිස් වහන්සේ කියව පැහැදිලිවම එතුමාගේ ස්වභාව ගොඩනගන්නේ එතුමාගේ පුද්ගලෙක් නෙමෙයි. I will be my own. මාගේ ස්වභාව මම ගොඩනගන්නවා. ක්‍රිස් වහන්සේ තමයි ගොඩනගන්නේ. මිනිස්සෙක්ට ගොඩනගන්න බෑ. ඒ ස්වභාවයේ නායකයා ක්‍රිස් වහන්සේ. වෙන පුද්ගලෙක් නෙමෙයි. ඒ නිසා මම ක්‍රිස් වහන්සේගේ ස්වභාවවත් ආගමක්වත් ආගමට බඳවා ගැනීම කටයුත්තක් නෙමෙයි. නමුත් සත්‍ය දැනගෙන සත්‍ය අවබෝධ කරගෙන ඒ සත්‍ය ප්‍රකාශ කිරීමේ කටයුත්තක තමයි මම මේ නියල. මේ කටයුත්ත කිරීමේදී කරන්ට මට අනුග්‍රහයක්වත් අනුබලයක්වත් ආධාරයක්වත් ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර මට්ටමේ නැත්නම් මේ දේශීය මට්ටමේ. ඒ නිසා මම දෙවියන් වහන්සේගේ කැඳවීමක් ලැබපු කලේ කැටින දෙවියන් වහන්සේගේ සේවකයෙක් කැටින මේ කටයුත්ත කිරීමට සැදී පැහැදී සිටිනවා. අපි විශේෂයෙන්ම සහෝදර සහෝදරණී මේ පසුගිය සති කිහිපය තුළ දෙවියන් වහන්සේගේ වචනින් ඔබලා මීට ප්‍රථමයෙන් ඇසූ නැති නිකායවල සභාවල පෙන්තිකොස්ත වෙන්න පුළුවන් ඉවෙන්ජලිස්ත වෙන්න පුළුවන් ඒ සභාවලින් නොඇසූ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන රහස් දැනගැනීමට අපිට අවස්ථාව සහ අවස්ථාවේ තියෙනවා. ඒ වගේම ඒ අවස්ථාව දෙවියන් වහන්සේට උදව් කරගන්න මට දුන්නා ඒ අවස්ථාව මේ බෙදා ගැනීමෙන් මම සියලු දෙනාට මේ අවස්ථාව ලබා දෙනවා දිව්‍යන් වහන්සේගේ වචනේ තියෙන සත්‍ය ලබා ගැනීමට. මොකද අද තියෙන්නේ වචනය සත්‍ය හංගලා බොරුවක් ඉදිරිපත් කළා බොරුවෙන් ජීවත් වෙලා මිනිසුන්ව නොමගවලා ආදායම් උපයන කූට ව්‍යාපාරයක් තමයි අද ක්‍රිස්තියානි නිකායන්වල ඒ වගේම ක්‍රිස්තියානි නිකුත් සඳ කප්පිය පාස්තරලා කියනවා ප්‍රොෆෙට්ලා කියනවා ඉවැන්ජලිස්ට්වරු කියනවා ඒ වගේම අපොස්තුලෝ කියන පුද්ගලයෝ තම තමාගේ මඩිය තර කරගන්න මිනිසුන්ගෙන් ආධාර උපකාර ලබා ගන්න මිනිසුන්ගෙන් ඒ දසේ කොටස ලබා ගැනීමේ පරම චේතනාවෙන් මානසික විදිහට මානසික කටයුතු වලින් ඉඳිලා මුදල් උපයන ව්‍යාපාරයක් හැටියට
මේ කරන විශේෂයෙන්ම බොරු බොරු හාස්කම් පෙන්නලා බොරු සුවවීම් පෙන්නලා මිනිසුන්ට බොරු සාක්ෂි ඉදිරිපත් කළා ඒ වගේ දේවල් කරලා කරන ව්‍යාපාරයක් තමයි නමුත් සත්‍ය වෙනස් මීට වඩා යේසුස් වහන්සේ සත්‍ය ප්‍රකාශ කරා මා කියවම තමයි සත්‍ය මේ වාචනේ තමයි සත්‍ය ඒ වගේම ක්‍රිස්තු වහන්සේ කවදාවත් අතිඋතාල අතිවිශාල හාස්කම් රාසිය ක්‍රිස්තු වහන්සේගේ ඒ ඒ කෙටි කාලය තුළදී කරා මේ දෙවියන් වහන්සේ මේ දුන්නව අවස්ථාව කරන කොටගෙන විශේෂයෙන්ම මලවුන්ව නැගිට්ටුව කොරුන්ව ඇවිද්දුව අන්දයන්ට පෙනීම ලබා දුන්න බිහිරන්ට පෙනීම ඇසීම ලබා දුන්න අතිවිශාල හාස්කම් සරක් ක්‍රිස්වාන්ස් නම් කවදාවත් ක්‍රිස්වාන්ස් ඒ හාස්කම් වලින් යම්කිසි ප්‍රයෝජනයක් ලබා ගන්නට කටයුතු කරේ නැහැ ඒ හාස්කම් ප්‍රචාරය කරලා මේක සාක්ෂියක ප්‍රචාරය කළා මෙහෙත් කළා මේක ආගීල කිපම් මම තමයි බොසුව කරේ මම මේ සාක්ෂි දීපම් කියලා විශ්වාස කවදාවත් කිව්වේ විශ්වාස කවදාවත් කිව්වේ බොසුව ලැබුණා ඔබ ගිහිල්ලා ඔබ මේ පූජක වැරයට මේ කාට හරි එක පෙන්නන්න ඊට වඩා වැඩි දෙයක් මම විශ්වාස කරේ කියන්නේ විශ්වාස සයිලන්ට් නිශ්ශබ්ද බව කියන මොකද පාපයට සමාව දීලා තිනවා ඔබ දෙවියන් වහන්සේගේ තුල ගමන් කරන්නේ ඒ වගේ වදන් තමයි විශ්වාස කිව්වේ නමුත් මේ වාණිජ මට්ටමින් ප්‍රයෝජනයක් ලබා ගන්න ක්‍රිස්වාංශයට අවස්ථාවක් තිබෙනවා ක්‍රිස්වාංශ නිරන්තරයෙන්ම කිව්වේ මොකද්ද ක්‍රිස්වාංශයේ කිව්වේ මේ කුල්ලන්ට කුඩු තියනවා ඉවලුන්ට ගුහා තියනවා නමුත් පුත්‍ර මාංශ පුත්‍රයාට ඉදාගන්න තැනක්වත් නැහැ කියන එක තමයි ක්‍රිස්වාංශ කිව්වේ ද්‍රාමහස්කම් කරලා ඒ නිසා සහෝදර සහෝදරි අද දෙවියන් වහන්සේ සේවය කරන උඹක් මිනිසුන් මුලාකාරය मुलाकर मूल्य चेतना विशेष बैबल सन्हां करवा क्रिस्वांस हरियाकार हर सेवके क्रिस्वांसी प्रथम कर्ण तमें क्रिस्वांस मम कौमद दिव्यान्मांस कौमद मावे ये विधि मम बलव मागी सेवेपाई कौमद दिव्यान्मांस ये स्वां सेवेपाकर දෙවියන්වහන්සේ ඒසුස් ඉදිරිපත් කරේ වාක්‍යානන් මාංශයන් මාංශයන්න් බවපත් කළා වාක්‍යයන් දෙවියන්වහන්සේගේ වාක්‍යානන් මාංශය බවපත් කළා තමයි ඒසුස්ව මේ ලෝකේ මුදුන් කරුවෙක් සහ ගැලුම් කරේ කියලා ඉදිරිපත් කරේ දැන් සම්පූර්ණත්වයෙන් වාක්‍ය සම්පූර්ණත්වයෙන් කියයි ඒක දොඩාන නදී ක්‍රිස්තුස්වහන්සේ මෞත්ම ලැබුවාම මහත්තුම සුදාපන් මාංශයෙන් එතුමා සම්පූර්ණ වුණා ඒ සම්පූර්ණ විලා දවස් 40ක් හා දවස් 40ක වූ වනාන්තරයේ නිරහරව සිටියා ඊට පස්සෙ ඔහුට පරීක්ෂාව ලැබුණා ඒ පරීක්ෂාවේ පළමු පරීක්ෂාව තමයි යක්ෂයා කිව්වේ ඔබ බඩගිනි ඔබට පුළුවන් නම් මේ ගල් පර්වත රොටි කරලා කන්න ඒක තමයි ක්‍රිස්තුස් කිව්වේ ඒක දිව්‍යල්ලේ දියා තියෙනවා මිනිස්සු රොටි වලින් පමණක් නෙමෙයි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිටන හැම වචනයකින් දෙවනුව වූ ගිනිචා මුතලකු කන්දකට ගිහිල්ලා මුළු ලෝකෙ දින රාජධානි පෙන්වන ඒවා ඇතින අලංකාරය මම මේ රාජධානි බලෙන් උඹට දෙනවා උඹට নমස්කාර කරොත් කියලා ඒක කිසු කිව්වා දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙනවා දෙවියන් වහන්සේ දරවෙන කෙනෙක්ට নমස්කාර නොකළ යුතුයි කියලා තුන්වෙනි වව මේ දේවස්ථානයේ මුදුනට ගෙනිලා කිව්වා ඔබ මෙතනින් පැනපන්නේ දිව්‍යවංශගේ වචනේ කියලා තියෙන දේවදූතයෝ ඔබ බලාගෙන ඉන්නවා. ඒකට ඒ ශාන්සිකුවා දිව්‍යවංශගේ වචනේ ප්‍රකාශ කරලා තියෙනවා පැහැදිලිවම දිව්‍යවංශය පරීක්ෂා කර යුතුයි. ඒ තුන් වතාවෙම දිව්‍යවංශ ඒස්වාංශේ ඔප්පු කරා ഇതുමා තුල මා මාංශයෙන් හිටියත් වාක්‍ය තුල සිටියයි. ഇതുමා නිරන්තරයෙන්ම මාංශය मानसी तृष्णाव अस्त द फ्लैश मानसी तृष्णाव मानसिक जायग्रहण देवनु ओतमा अश्वलतीन तृष्णाविंग ओ जायग्रहण कर अश्वलतीन आशा तृष्णाविंग तुम्हें उडगु खमें आडंबर खमें ओ जायग्रहण ඒ වගේම සහෝදර සහෝදරිය තුමා නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ සරස්ම අවබෝධ කරගෙන හිටියා
දෙවියන් වහන්සේගේ කැමැත්ත අවබෝධ කරගෙන හිටියා දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවයන් අවබෝධ කරගෙන හිටියා ඉදරගත්තෙම ඌ ඇදහිල්ලේ ඇදහිල්ලෙන් හිටිය නිසා දෙවියන් වහන්සේගේ වචනේ තුල සිටිතා ඌ දෙවියන් වහන්සේගේ සේවයේ ඒ විදියට තමයි දෙවියන් වහන්සේ අපි ඉන්නේ මාංශයෙන් අපි මාංශයෙන් ඉන්නවනම් අපි දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා නම් අපි දෙවියන් වහන්සේ වචනේ ප්‍රකාශ කරන විට අපි වචනේ අපි තුල සිටිය යුතුයි අපි වචනේ තුල සිටිය යුතුයි वचने 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 प्रकाश देवन युमा की हुआ पहली या किसी दिव्यन वास की सेवे गुरु बार दूर के लिए ये गुरु वगकी मूर्ति तीन ये वकी तमें वैद्यन में वगकी ऊट तीन ये दिव्यन वास की वचने तीन फर्ण ग्यूस में सा अल्प ग्यूस में देवा एवा වස්තුවක් හැටියට තියෙන්නේ ඒ වස්තුව අරගෙන දෙවියන් වහන්සේගේ සෙනඟට හරියාකාරව පරණ කිවිසුමත් අවුල් කිවිසුමත් හරියාකාරව දෙවියන් වහන්සේ සෙනඟට ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා තුන්වෙනුව තුමාගේ යම් කිසි සේවකෙක් ඉන්නවද ඔහු තමයි ප්‍රඥාවන්තයි ඒ වගේම හරිම විශ්වාසවන්තයි විශ්වාසවන්තභාවයේ තියෙන්නේ ඔහුගේ ඔහුගේ අනුග්‍රහය අනුගමනය කරන්නේ යම් කිසි පුද්ගලයෙක්වත් ආයතනයකට මේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අනුබලය ඒ වගේම දෙවියන් වහන්සේ විශ්වාසවන්තව ප්‍රඥාවන්තව මේ කාලයට උචිත දේවල් ලබා දීමට පරණ දේවල් නෙමෙයි උචිත දේවල් ලබා දීමට උත්සාහ සැදීසුසුයි එමන් සහෝදර සහෝදරිනී අපි ඒ තුලින් තමයි මේ දෙවියන් වහන්සේගේ වචනේ නිර්මල සත්‍ය ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවේ සැදී පැහැදිසි अब मम सदारण करें विशेष मगे अभी विशेष मेदास आब्रह तुमा जीवित सदार कर मम मे वास्ता उदागन विशेष प्रकाश करेसुस्वांस की स्वभावट येसुवांस की स्वभावट विश्वास की मन मालिक अन्नाऊ नम तबलती है अदल कुछ सभा तीन स्वभावक अर स्वभाव मे स्वभाव क्या तीन क्रिस्वांस एक स्वभाव ඒ ස්වභාව නොබෙදුණු ස්වභාව නොබෙදිලා තියෙනවා විශ්වාස ස්වභාව බෙදිලා නැහැ බෙදිලා තියෙන්නේ මොකක්ද දන්නවද මේ නිකාය අර නිකාය කියන්නේ මේ නිකාය කියන්නේ කතෝලික නිකාය කියන්නේ ඇංගලිකාන් නිකාය කියන්නේ පෙන්තකොස්ත පෙන්තකොස්ත පොළොකුද ඔය නිකායන් තියෙනවානේ ඒ නිකායන් බෙදිලා තියෙන්නේ ක්‍රිස්තුස් විසින් ඇති නොකරපු දේවල් ක්‍රිස්තුස් නිකායන් බිහි කරේ නැහැ ක්‍රිස්තුස් ආගමක් බිහි කරෙත් නැහැ ක්‍රිස්තුන්සේ ගොඩනගාගත් නිතමාගේ ස්වභාව. ඉතිමාගේ ස්වභාව ගොඩනගාගත් ඉතිමා ඉතිමා ස්වභාවයේ අයිතිය තියෙන ඉතිමාට ඉතිමාගේ ඒ ස්වභාවයේ හිසත් ඉතිමායි. වෙන කවුරුත් නෙමෙයි. ඉන්සා අපි අවබෝධ කරගන්න ඕන මේ ක්‍රිස්තුන්සේගේ ස්වභාවයේ පංගුකාරයෙක් වෙලා ස්වභාවයට ස්වභාවට ආයත් වෙලා ඒ වගේම ක්‍රිස්තුන්සේගේ මනමාලිය කියන්නේ කවුද? ඇයි ඉතිම ක්‍රිස්තුන්සේගේ ස්වභාවට මනමාලිය කියන නම යොදන්නේ හිතුව. බලමු පොඩ්ඩක් මේ ආබ්‍රහම්ගේ जीवित अबीमें मम पेदरी देवल कोमद अब्रहम दिव्यन मानसिक मधुन मुन पारे हिटिये पौल हिम नमस्कार समुद्र नमस्कार सदी पेहदी अतरे अब्रहम इलीटरगन दिव्यन मानसिक फिली मन पेहदी सत्य हिद्रवल अबादी मिंग अब्रहम दिव्यन मानसिके सत्य तुल गमन तुल ක්‍රියාකල දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේගේ සැලැස්ම සා දෙවියන් වහන්සේගේ සහ කැමැත්ත ඉටු කිරීමට ආබ්‍රහම්ට හැකියාව අවස්ථාව ලබා දුන්නා. ලිකියමු උපපති පොතේ 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදය මගන් තීසිට පළවෙනි මගන් තීසිට आब्राम महालुव व्योवृद्व सितियेय स्वामी मांसे सियल्ले आब्राम आशीर्वाद कर तिबुने आब्राम तवासंतक सियल्ले मूलिक मूलिकम कलाव तमागे गिदर वेडिमहल मेकरट कथा कोट මා වාසය කරන දේශයේ කානන් වරුන්ගේ දූරුන්ගින් නුඹ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන මාගේම දේශයට මාගේම නෑදෑයන් වෙතට ගොස් මාගේ පුත්‍ර වූ
ඊසාට් භාර්යාව ගන්න හැටියට ස්වර්ගයේ දෙවියන් වහන්සේ පොළොවේ දෙවියන් වහන්සේ සෝමි මාසේ කියන මා විසින් දිනන පිණිස ඔබ මාගේ කලවය යට තබා පන්නේය කීසේ ඊට මේ කුරවට කතා කරේ මේ ඒ ඒ ඒ ඒ ස්ත්‍රී මා ඇතු ඒ දේශ දෙන්න කැමති වන්නේ නම් එසේ නම් ඔබ පිටත් වාව වූ දේශයට මා විසින් ඔබගේ පුත්‍ර නැවත ගෙන ආදැයි ඔහු ඇසිය ආප්‍රාන්ත දුඹ මාගේ පුත්‍ර නැවත එයි ගෙන නොයන්ට බලා ගනින්න මාගේ පියාණන්ගේ ගෙදරින්ද මාගේ උපන්දේශයෙන්ද මා ගෙන්නා නොගෙන්නා වූ මේ දේශය නුඹේ මාංශ දෙමේ කිය මාත් කිවා වූ මට දිවුලා වූ දිවි ස්වර්භාගයේ ඌතේ නිදේතය වූ පෙරට යනසේක ඔබ එතනින් මාගේ පුත්‍රට භාර්යාව ගෙන එන්නේය තමත්ම වැදගත් දෙයක් සහෝදර සහෝදරිනී මේ මිතර ආබ්‍රහම් පිටක් විශේෂයෙන්ම ආබ්‍රහම්ට ජීවිතේ සිදු කීපයක් තියෙනවා පළමුව තමයි ඉගෙනුවා විශේෂයෙන්ම ආබ්‍රහම් හිටියේ ඌර් ඔෆ් චල්ඩීස් කියනා වූ ප්‍රදේශයක එහි ප්‍රධානම කටයුතු වුණේ ඉරුසා සඳ නමස්කාරය කිරීම ආබ්‍රහම්ගේ පියා ටාරා නිජුවම බැහි වෙලයි ඒ නමස්කාරයට ඒ වගේම ආබ්‍රහම්ත් ඒ පිළිබඳ පරිසරයක තමයි හිටියේ ආබ්‍රහම් සහෝදරයෝ දෙන්නෙක් හිටියා ඒක සහෝදරෙක් මැරුණා ඒ සහෝදරගේ පුතත් ආබ්‍රහම් සමග ආබ්‍රහම් සමග ගමන් කරා අනිත් සහෝදරය ප්‍රදේශෙම හිටියා ඔහු ඍජුවම ඉරු නමස්කාරයට ලැබී සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් අපි දකින ආබ්‍රහම් ඒ ප්‍රදේශයෙන් දෙවියන් වහන්සේ ඉරු නමස්කාර කරන ප්‍රදේශයෙන් එළියට අරගෙන මෙසපොටේමියා ප්‍රදේශයට ගන්න මෙසපොටේමියා තිබේ සඳු නමස්කාරය නැවත වාරයක් ඒ ප්‍රදේශිනුත් අරගෙන අපිට කානන් දේශයට ගේනවා කානන් දේශයේ තිබේ ඉරුසා සඳු නමස්කාර කිරීමත් ඒ වගේම නොයෙකුත් පිළිම සහ ගල් ගස් නමස්කාර කිරීමේ විශේෂත්ව වූ ආගමක් තමයි ඒ ප්‍රදේශයේ තිබේ විශේෂයෙන්ම දෙවියන් වහන්සේ නමස්කාර පිළිබඳ අවබෝධය තිබෙන නැහැ ප්‍රදේශයේ සනගන්ට වැඩිම මේ ප්‍රදේශයේ හිටියේ කායින්ගේ පරම්පරාවේ දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයක් නැති මාංශයෙන් ජීවත් වෙන සනගත් තමයි ඒ ප්‍රදේශයේ හිටියේ ඒ ප්‍රදේශයට තමයි ආබ්‍රහම් දෙවියන් වහන්සේ ගෙනිච්චේ පොරොන් දේශයක් හැටියට ඔහු තුලින් යම්කිසි අලුත් දෙයක් නිර්මාණය කරන්නට නමුත් ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ සැලසුම ඉටු කිරීමේදී ආබ්‍රහම් තුළ ලෝකෙත් අඩුපාඩු දෙවියන් වහන්සේ දකිනවා ඒ දකින හැම අපාඩුවක් තුලින්ම දෙවියන් වහන්සේගේ සැලසුම ඉටු කිරීමට නොයෙකුත් බාධා නිරන්තරයෙන්ම හට ගන්නවා මොකද ආබ්‍රහම් පැමිණියේ ලෞකික පරිසරයකින් මනුෂ්‍ය විසින් මනුෂ්‍යගේ විදියට හිතන කටයුතු කරන එළිදරවෙන් කටයුතු නොකරන එළිදරවක් නේ දෙවියන් වහන්සේ දේව එළිදරවෙන් කටයුතු නොකරන මනුෂ්‍යගේ ආසාවන් අනුව කටයුතු කරන පරිසරයක්. එතනදී තිබ්බේ හිරුසා සඳු නමස්කාර කරන පරිසරයක්. ඒ විදිහට මනුෂ්‍ය ඥාණයෙන් මනුෂ්‍ය සිතුවිලි වලින් මනුෂ්‍ය අදහස් වලින් කටයුතු කරන සදී පැදී සිටිය පුද්ගලයෙක් තමයි ආබ්‍රහම්. ඒතර ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ සැලැස්මීතු කරන්නත් දෙවියන් වහන්සේ කැමැත්ත ඉලු කරන්නත් ඒ බැලුවේ මනුෂ්‍යයා හිතන විදිහට හිතලා ඒක කරා. එනිසා තමයි පළමුව ඔහු හිතුවා දෙවියන් වහන්සේ කිව්වා මෙන්න මේ දේ උඹට කරන්න යනවා උඹ විශාල සෙනඟක් වෙනවා උඹතුලින් රජබරු එළියට එනවා උඹ ජාතීන් එළියට එනවා ඔය චිත්‍රයක් වෙන්නේ වුණා ඔය වායසට යනවා ළමෙක්වත් හම්බෙන්නේ නැහැ එනිසා තමයි ඔහු කිව්වේ ඔහු නැවත වාරයක් දෙකයි දෙකයි එකතු කරලා හතර මේ යාත්‍රාවැනි හතර තමයි උත්තරේ කියන ඒ වගේ කියනවා වගේ ඔහු කල්පනා කරා මේම තමයි මට කරන්න වෙන්නේ එලියස් තමයි මගේ මට පුතු ළමයි හම්බෙන්නේ එලියස් එනිසා මිනිස්සෙක් විදිහට හිතලා එලියස්ට ඒ බාර දීම් කරන්න කාට දෙන දෙවියන්වත් කිව්වෙ නෑ ඒක නෙමෙයි මගේ සරස් ඒකට ඇංගලා ඉන්නකොට ඊපස්සේ ඌගේ භාර්යාව කිව්වා ඉබත් මම නාකි මමත් වාසිර යනවා අපිට ළමයි හම්බෙන්නේ නෑ අපිට මෙයාව කටයුතු කරන්න බෑ ඒ නිසා උඹට පුළුවන් මේ අන්තිම මොහොතේ මං දෙන්න මගේ භාර්ය මගේ දාසිය හැගව් කියන දාසිය නුඹ ඈත් සමග සම්තන්ත්‍රපණය වෙලා ඈත් සමග සම්බන්ධ වෙලා බීජයක් ගොඩනගා ගන්න අන්නේ කටයුත්තට දායක වෙලා ඒත් ඒකත් මානසික ක්‍රියාවලිය. ඒකෙත් අර මනුස්සය හිතන විදිහට හිතලා මනුස්සය මේ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහට මුහුණ දීලා ඒ ප්‍රදේශවල කටයුතු කරන්නේ එහෙමයි. ඒ ඌර් ඔෆ් චල්ඩීස් ඒ හිතන්නේ ඒ විදිහට.
එනිසා එතනදී බිහුණ දරුව තමයි ඉස්මායිල් කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ පැහැදිලිව කිව්වා අබ්‍රහම්ට, අබ්‍රහම් නුඹට නුඹගේ බීජයෙන්ම මම සරුවිත් වෙනවා කියලා. අබ්‍රහම් හිතුවේ නෑ අබ්‍රහම්ට කිව්ව නෑ නෑ යමෝන් නෑ මට මේ ඉස්මායිල් ඇති කියලා. මොකද දෙවියන් වහන්සේ සැලසුම් කළ විදිය සැලසුම් කාලයට දෙවියන් වහන්සේ අබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ එලිදරව චර්මච්ඡේදනය. එනිසා දෙවියන් වහන්සේගේ ගිවිසුමේ අඩයාලම කොහොමද මාංශගත විවෘත්තේ කියන එක අපි දැනගත්ත. ආ මාංශගත විවෘත්තේ දෙවියන් වහන්සේගේ අඩයාලම වචනේ අඩයාලම මාංශගත විවෘත්තේ චර්මච්ඡේදනය ඉදිරිපත් කර විශේෂයෙන්ම හැම මිනිසෙක්ම පිරිමි ළමෙක්ම චර්මච්ඡේදනය කළ යුතු බවට දෙවියන් වහන්සේගේ නීතිය සඳහන් වෙනවා. ඒක අපි දකිනවා. ඒක ප්‍රධානම හේතුව තමයි අපේ මූලික පාපයට සම්බන්ධ වුණේ අපේ පුරුෂ ඉන්ද්‍රිය. මනුෂ්‍යයාගේ පුරුෂ ඉන්ද්‍රියෙන් තමයි අපේ මූලික පාපයට වැටුනේ. එතනදී ඒ මූලික පාපේට සලකුණක් හැටියට දෙවියන් වහන්සේගේ වචනයට සම්බන්ධ වීමක් හැටියට අපි දන්නා මේ චර්මච්ඡේදනය ඉදිරිපත් කරනවා. අපි ඉගෙන සඳහන් කරා පසුගිය සතියේ. දැන් ඒ චර්මච්ඡේදනය කළා පස්සේ තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙවියන් වහන්සේ ඉටු කරේ අයිසෙක් ඊසෙක් කියනා වූ එක් ආබ්‍රහම්ට සහ සාරාට දාව පුත්‍රයෙක් උපදුනා. ආබ්‍රහම්ට සහ සාරාට දාව පුත්‍රයෙක් උපදුනා. අපි ඒ වගේම සඳහන් කරා ගිය සතියේ ඒ උපදුන පුත්‍රයාට නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. මොකද ඉස්මායිල් කියනා වූ මාංශයෙන් උපදුන පුත්‍රයා ආත්මයෙන් උපදුන වචනයෙන් උපදුන පුත්‍රයාට කරදර කරන්න ගියා. ඒ නිසා ආබ්‍රහම්ට සිදු වුණා කැමැත්තෙන් හරි ඒ දාසියවත් ඒ වගේම ඒ ඉස්මායිල් කියන පුත්‍රයාවත් ඒ ඔහුගේ වාසස්ථානයෙන් පිටමත් කරා. දෙවියන් වහන්සේගේ වචනෙම දෙවියන් වහන්සේ කිව්වා මාගේ පොරොන්දුව තියෙන්නේ, මාගේ වචනේ තියෙන්නේ, මාගේ එකඟතාවය තියෙන්නේ, මාගේ කැමැත්ත තියෙන්නේ ඊසාක් තුලින් උඹ ලොකු විශාල ජනතාවක් බිහි කිරීමයි කියලා මාගේ පොරොන්දුව. ඒතර තමයි මේ අවස්ථාව සිදු වුණා. අපි දකිනවා විශේෂයෙන්ම ඒ අවස්ථාවත් සිදු වෙලා ආබ්‍රහම් ඒකට පිටු කළා. ඊට පස්සේ දැන් ආබ්‍රහම් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා. ආබ්‍රහම් විශේෂයෙන්ම ඉස්මායිල් ගියාට පස්සේ ඊසාක්ට ඉතාමත්ම ලැදියාවෙන් කටයුතු කරා. නමුත් ආබ්‍රහම් නැවත වාරයක් ලෞකික විදියට හිතන්න පටන් ගත්තා. අර ඔහු හිතන්නේ මේ ලෝකයේ දෙවියන් වහන්සේගේ සැලැස්මානුව නෙමෙයි. දෙවියන් වහන්සේට අවශ්‍ය ආබ්‍රහම්ට නියම ස්වර්ගීය දර්ශනයක් heavenly vision ස්වර්ගීය දර්ශනයක් කෝර ලබා දෙන. ඒ නිසා තමයි පසුව ආබ්‍රහම්ට ඒ දර්ශනය ලැබුණා. පස්සෙම ਉਹ කිව්වේ ਉਹ නගරයක් ස්විමින් ඉන්නවා. දැන් මොකද ඒ නගරේ ස්විමින් ඉන්න නගරේ ඒ නගරේ අඩිතාල මට්ටිවාරම දෙවියන් වහන්සේ දවපු නගරයක් තමයි දෙවියන් වහන්සේ ඔහු වෙන්නේ. ඒ නිසා ਉਹ තේරුණා මෙතෙක් පටන් දෙවියන් වහන්සේගේ දර්ශනය අනුව දෙවියන් වහන්සේගේ නගරේ දෙවියන් වහන්සේ විසින් මට්ටාලම් දව අත්පාරන. එමනම් එදා බැලුවේ ආබ්‍රහම් බැලුවේ ලෞකික විදියට හිතලා ලෞකික විදියට සැලසුමකින් ආබ්‍රහම් මේ ඊසාක්ට තුලින් කරා. ඒ නිසා එතනදී ආබ්‍රහම් සහ ඊසාක් තුල සම්බන්ධයක් තිබ්බේ. ඉතාමත්ම ලෞකික සම්බන්ධයක් ආත්මික විදියට දෙවියන් වහන්සේගේ වචනය විශේෂයෙන්ම දෙවියන් වහන්සේ පැහැදිලිව කිව්වා මම අනුභව මේ ප්‍රදේශයෙන් එළියට ගත්තේ ඉරු නමස්කාරයටවත් සන් නමස්කාරයට නෙමෙයි බුද්ධ සත්‍ය අවබෝධ කරගෙන මා තුල ගමන් කරලා මාගේ තුලින් දෙවියන් වහන්සේගේ මේ ලෝකයට ආශිර්වාද දුන්නා නවුට කිව්වා ඇදහිල්ලේ පියා කියලා. ඇදහිල්ලේ කියන දෙවියන් වහන්සේගේ වචනය නිරන්තරයෙන්ම සම්පූර්ණ කර දෙවියන් වහන්සේ කැමැත්ත නිරන්තරයෙන් සම්පූර්ණ කරන පුද්ගලයෙක්. ඒකට දෙවියන් වහන්සේ දකිනවා මේ ආබ්‍රහම් නැවත වාරයක් ඔහු චර්මච්ඡේද ලැබුණා. දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉටු කරා ආබ්‍රහම් සහ ඊසාගේ සම්බන්ධය මාංශයේ විදියට කටයුතු කරන්නේ. ඒ නිසා දවසක් ආබ්‍රහම්ට කතා කරලා කියනවා ආබ්‍රහම් නුඹ මා පිළිබඳ අවබෝධය පිළිබඳ මට පරීක්ෂාවක් කළ යුතුයි. නුඹගේ පුත්‍රයා රැගෙන පූජාවක් ඉටු කිරීමට මොනාය කියනව කන්දට එන්න කියලා. ඒක සහෝදර සහෝදරිනී මෙන්න මේ පණවිඩිය ලැබුණාම ආබ්‍රහම් විශේෂයෙන්ම අපි දක්නවා විශේෂයෙන් මතකද ඉස්මායිල්ව ගෙදරින් එලවන්න කිව්වහම ආබ්‍රහම් ඉතාමත් දුකක් දැනුණා. ඉස්මායිල්ව සහ දාසියව
ගෙදරින් එලවන්න කිව්වම සාරාස දිව්‍යන් වහන්සේ කිව්වා මේක ඒක ඉටු කරන්න කරන්න කියලා දිව්‍යන් වහන්සේ ආබ්‍රහම්ට සම්පූර්ණයෙන් තදව අනුබල කරාම ආබ්‍රහම්ට ඉතාම ලොකු දුකක් ඇති වුණා මේ පුත්‍රයවත් මේ ළමයාවත් මේ ස්ත්‍රියවත් ගෙහින් පිටවෙලා නමුත් ඊට වඩා ප්‍රබල දෙයක් දිව්‍යන් වහන්සේ දැන් ආබ්‍රහම්ට කියනවා ආබ්‍රහම්ට කියනවා නුඹගේ එකම පුත්‍රයා වූ ඊසාක්ව පූජාවක් මලේ පූජාවක් පූජාවක් හැටියට කමරාය කන්දේ ඉටු කරන්න නමුත් ඒ අවස්ථාවේදී ආග්‍රහම් තුළ කිසිම නොකැපලි නොපැලවි කන්තර තිබෙනවා පැකලි වේ නොපැලි කමක් තිබෙන්නේ කිසිම පසුබට වීමක් තිබෙන්නේ නැහැ පසුබිටි වීමක් තිබෙන්නේ නැහැ පසුබට වීමක් තිබෙන්නේ නැහැ පැකිලිමක් තිබෙන්නේ නැහැ පසුබට වීමක් තිබෙන්නේ නැහැ ඔව් නිරන්තරයෙන් දෙවියන් වහන්සේගේ වචනේ අසලා ඇයි ඒක වුනේ ඒ අවස්ථාවෙනට ආග්‍රහම්ට දෙවියන් වහන්සේ නියම දිව්‍යමය දර්ශනය දීලා තිනවා දිව්‍යමය දර්ශනේ ඔහුගේ මුලදී දිව්‍යමය කැඳවීම තිබ්බත් නමුත් ඒ කැඳවීම අවබෝධ කරගන්න ඔහුට හැකියාවක් තිබෙන්නේ නැහැ නමුත් දෙවියන් වහන්සේගේ චර්මච්ඡේදනයේ පස්සෙන් ඒ වගේම දෙවියන් වහන්සේ ඔහුට කියපු දේවල් වලින් ඔහුට දුන්න ස්වර්ගීය දර්ශනයක් ඒ දර්ශනය තුළින් ඔහු අවබෝධ කරගත්තා ඔහු ඒක තමයි කියන්නේ බයිබලයේ ඔහු නගරයක් සොයමින් සිටියා ඒ නගරය ඌරොක් චල්දීස්වත් මෙසපොටේමියා වගේ ඒ වගේ නගරයක් නෙවෙයි ඒ නගරයට අතිවාරම අනිතාලම දෙවියන් වහන්සේ දාපවට නගරයෙන් ඒ නිසා ඔහු දෙවියන් වහන්සේ පිළිබඳ හොඳ අවබෝධයක් දිව්‍යන් වහන්සේ සාරස්ම පිළිබඳ දිව්‍යන් වහන්සේ කැලත්ම පිළිබඳ දිව්‍යන් වහන්සේ කැමැත්ත පිළිබඳ දිව්‍යන් සාරස්ම පිළිබඳ දිව්‍යන් වහන්සේගේ අවශ්‍යතාව පිළිබඳ හොඳ අවබෝධයක් ආබ්‍රහම්ට තිබුණා මේ වෙන විට ඒ ආබ්‍රහම් සම්පූර්ණත්වයට මොකද දිව්‍යන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා නුඹ සම්පූර්ණම යන්නේ කියලා මා නුඹගේ අඩුපාඩු හොඳක් දකිනවා ඒ නිසා මේ අඩුපාඩු වලින් සම්පූර්ණ වෙන මාගේ වචනේ තුල මොකද මාගේ වචනය නුඹගේ ශරීරගත විය යුතුයි ඉන්සාරම චර්මච්ඡේදයෙන් තුලින් දිව්‍යන් වහන්සේ බලාපොරොත්තු මාගේ දිව්‍යන් වහන්සේගේ වචනේ ආබ්‍රහම් තුල ශරීරගත වුණා. ඒ නිසා මේ අවස්ථාවේදී ආබ්‍රහම් ඒ ආබ්‍රහම් දුර්වලකම තිබ්බත් දිව්‍යන් වහන්සේට අවශ්‍ය වුණා බලන්න ආබ්‍රහම් තුල දිව්‍යන් වහන්සේගේ වචනේ ශරීරගත වෙලා තියෙනවාද කියලා. ඒ නිසා ආබ්‍රහම්ට කිව්වා නුඹගේ පුත්‍රයා. ඒ විතර දිව්‍යන් වහන්සේගේ ඒ අනාසා ඒ අනුපනත් අසා දෙවි ආබ්‍රහම් විශේෂයෙන්ම මේ සාරටක් කියන්නේ නැතුව උදේ පාන්දර ගිනි මේ ඊසක්ක් අරගෙන මොරාය කන්දර ගිහිල්ලා මේ පුවේ පිව උසලා මා මිගිලි ගොඩක් දාලා මේ ඊසක් ඔප්පු කරන්න හැමදී දේවුත් ඇවිල්ලා එක නැවත් ඒකට දෙවියන් වහන්සේ කිව්වා මම දන්නවා නුඹ තුල මාගේ වචනේ තියෙනවා මාගේ වචනේ නුඹ තුල ශරීරගත වෙලා තියෙනවා නිසා ඒ ශරීරගත වෙන එක පුවක් තමයි දිව්‍යන් වහන්සේ මේ කටයුත්තෙන් බලුවේ අපි විශේෂ දෙයක් දකිනවා විශේෂයෙන් සහෝදර සහෝදරනේ ඒ මවුන්ට් මොරාය කියන කන්දේ මේ කටයුත්ත කරාට පස්සේ ආබ්‍රහම්ගේ පුත්‍රයා තමයි ඒ ස්ථානෙට ගියේ ඒ පූජා විට කරන නමුත් ආබ්‍රහම් සමග සේවකයෝ දෙන්නෙකුයි කොටලෝකුයි ඔවුන් සමග ගියා ඔව් කන්දේ පල්ලෙහාට තියලා තමයි ආබ්‍රහම් කලු මුඳුනට ගියේ පුත්‍රයා සමග නමුත් ඒක දෙවියන් වහන්සේ නැවතුවට පස්සේ එතන පූජාවක් ඉටු කරා බැටළුවේ කපමුණා නමුත් එතෙන් පටන් ඒ ඊසාගේ වගකීම ආබ්‍රහම්ගෙන් එළියට ගිහිලා දෙවියන් වහන්සේ බාරගත්තා දෙවියන් වහන්සේ බාරගත්තා ඊසා ඊසා ආබ්‍රහම් තනිවම කන්දේ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ආබ්‍රහම්ව සේවකයන් දෙන්න ඇවිල්ලා ආබ්‍රහම් ඕගෙන් ඉවසර ගියා. ඊසාක්ව දෙවියන් වහන්සේ බාර දෙන්න වුණා ආබ්‍රහම්. එතෙන් පටන් ආබ්‍රහම් ජීවත් වුණේ වෙනතනක ඊසාක් ඔහුගේ මෑණියන් සමග වෙනතනක ජීවත් වුණා. ලාහෝර් කියනව ප්‍රදේශය. අන්න ඒ ප්‍රදේශයේදී ඊසාක්ට ඉන්නේ මෑණියන් පමණයි ආබ්‍රහම් පොඩක් දෙවියන් වහන්සේ අයින් කරා වගේ අයින් කළා දෙවියන් වහන්සේ පියාණන් වුණා ඊසාක්ට විලා දෙවියන් වහන්සේගේ අනපනත් සම්පූර්ණ කරන්න පටන් ගත්තා ඊසාක්ට ඒකට අපි දකින්නවා මෙන්න මේ දේ සිදුවෙන කාලයේදී දෙවියන් වහන්සේ කොහොමද ඊසාක් සමග කටයුතු කරන එක ආබ්‍රහම් දැකලා මේ අවස්ථාවෙත් මම කිව්ව පරිච්ඡේදයේදී දැන් ඊසාක්ට ලොකු වෙලා තියෙනවා නමුත් ඔහු ගිහිල්ලා ස්ත්‍රීන් හොයාගෙන ගියේ නැහැ මතකද අපි විශේෂයෙන් බයිබලේ දකිනවා
සැම්සන් යනවා ඔහුගේ මේ ඉස්සින් හොයාගෙන යනවා ඒ වගේ තියෙන පරිසරයක් තිබෙන්නේ ඊසාක්ට ඊසාක් දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ තුල සිටිය පුද්ගලෙක් ඒක මම පැහැදිලි කරන්න පසුව ඔහු නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේත් එක්ක ඒකත්වයෙන් සිටිය පුද්ගලෙක් ඊසාක් ඒ නිසා තමයි බයිබලයේ සඳහන් කරන්නේ පැහැදිලිවම දෙවියන් වහන්සේ මේ දවස්වල හඳුන්වන්නේ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවිව දෙවියන් වහන්සේ කියලා. එවැනි සම්බන්ධයක් ඇති කිරීමට තරම් ඊසාක්ට ඒ හැකියාව ලැබුණා. ඒ දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේගේ පියාණන් භාවය පියාණන්තය ෆාදර්හුඩ් දෙවියන් වහන්සේගේ පියාණන් භාවය ඊසාක් හොඳට අවබෝධ කරගත්ත ආබ්‍රහම් වගේ. එතකොට සහෝදර සහෝදරිනී අපි දකින මෙතනදී දෙවියන් වහන්සේගේ මේ 24 වෙනි පරිච්ඡේදයේ අපි විශේෂ අවස්ථාවක් දැක්නේ වෙනවා. විශේෂ අවස්ථාව තමයි ආබ්‍රහම ඔව් වයසට ගියාම ඔව් ස්වාමීන් වහන්සේ කතා කළා කියන පැහැදිලිවම ආබ්‍රහම් ආශිර්වාද කර තිබුණේ. ඒ නිසා ආබ්‍රහම් තමයි සම්පූර්ණ සියල්ල මූලික කරව යාගේ මුළු මේවැකම මුළු වත්කම් සියල්ලම මුළු ආබ්‍රහම් සියල්ලම දී කලමනා කරපු කරු මේවා කරේ අයිලියස කියනවා මේ කාට කතා කළා පැහැදිලි දෙයක් කියනවා කියනවා මා වාසය කරන මේ ඉන්නේ කානන් දේශේ මේ කානන් වරුන්ගේ දුරුන්ගෙන් නුඹ මාගේ පුත්‍රට බාරව ස්වන් දෙපා ඒක පැහැදිලිව කියනවා ඔව් ඉන්නේ කොහෙද මේක කානන් දේශේ දැන් තියෙන ඉස්රායල් දේශේ තමයි කානන් දේශේ ඒක උන්ට අයිත් ඉස්රායල් වරුන් ඒ ප්‍රදේශ එන්නේ ඉස්සලා ඒ ප්‍රදේශ හිටියේ කානාන් කියනව කායින් පරම්පරාවෙන් ඉන්නව පුද්ගලයෝ ඒ මාංශේ කටයුතු කළා මාංශෙන් ජීවත් වෙන සෙනඟ එතකොට අපි දකිනවා ආබ්‍රහම් පැහැදිලිවම කියනවා මෙතනදී මාගේ මා වාසය කරන්නව කරන දේශේ තානාන් වරුන්ගේ දూరుන්ට ඔබ මාගේ පුත්‍රයාට භාර්යාවක් නුගෙන මාගේ මේ දේශයට මාගේ නෑදෑයන් විතර ගොස් පුත්‍ර වූ ඊසාක් භාර්යාව ගන්න. දැන් මෙතන බලන සහෝදර සහෝදරනි ආබ්‍රහම් කොතෙක් දුරට දෙවියන් වහන්සේට සම්පූර්ණ වුණාද කියන එක අපිට මෙතන දැනගන්න පුළුවන්. ආබ්‍රහම් නොයෙකුත් දුර්වලකම් නොයෙකුත් අරුපාරු තිබු පුද්ගලයෙක්. ආබ්‍රහම් පළමුව මාංශයෙන් හිතලා මිනිසෙක් විදිහට හිතවිද හිටලා එලියේසට ඒ ඔහුගේ මගේ ඔහුගේ වත්කම් සියල්ලම පරදිලා ඔහු පරම්පරාව ඔහුතුලින් එනවා කියලා හිතුවා. ඊට අමතරව ඔහු සාරගේ කීමට මේ එගව කියන ස්ත්‍රිය සමග සම්බන්ධ වෙලා දරුවෙක් බිහි කරා. ඒ දෙකටම ඔහු සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේගේ කාලයේදී දෙවියන් වහන්සේගේ ශරීර පරිවර්තනය කර ආබ්‍රහම් නිසා සාරගේ ශරීර පරිවර්තනය වුණා. ඒ නිසා තමයි ඔවුන්ට හැකි වුණේ දරුවෙක් නිර්මාණය දඩුවෙක් ඇති කිරීමට හැකියාව ලැබුණා. ඒක වෙන කතාවක් මම වෙන දවසක කියන්න කොහොමද ඒක වුණේ කියලා. නමුත් අද කියන විදිහට ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවෙක් ලබා දුන්නා. එහෙමනම් සහෝදර සහෝදරනි ආබ්‍රහම් ඉලියසට කියන පැහැදිලිවම මේ මා දෙවියන් වහන්සේ මා ගෙනාපු ප්‍රදේශය. මම මේ ප්‍රදේශයට දෙවියන් වහන්සේ ගෙනත්තේ මේක පුරුදු දේශයක්. මේ ප්‍රදේශයේ සිටිනේ කානාන් වරුන්ට අයිති ස්ත්‍රී ඔවුන් හැම විටම හිතන්නේ මාංශයෙන් ආත්මයෙන් නෙමෙයි. සනුඹ මාගේ වංශයට අයිති මාගේ වංශයට අයිති මාගේ නෑයම විතර ගොස් මාගේ දේශයට මොකද ආබ්‍රහම් දේශේ ඌර් ඔෆ් චල්ඩීස් ඒ දේශය තමයි ඉතාමත්ම ඉරු නමස්කාරයට ලැබි වෙලා ඉරු නමස්කාරයෙන් සිටින දේශය. ඒ දෙන්නේ ආබ්‍රහම් එලියට ගත්ත දෙවියන් වහන්සේ ඔකෝ ඒ දේශයට යන්න ඒ දේශයට ගිහිල්ලා මාගේ නෑදෑයන් මාගේ වංශයට අයිති මාගේ සහෝදරයාගේ වංශයට අයිති කෙනෙක් කවුරු ඇති කියලා ඒ කනේ. එතකොට මේ සේවකය ආන බැරි වෙලාවත් මේ ස්ත්‍රිය එන්න බැරි වෙකුවොත් එහෙම මේ ස්ත්‍රිය එන්න බැරි වෙකුවොත් එහෙමයි. එතකොට මේ ආබ්‍රහම් කියනවා ආබ්‍රහම් එසේ වී නමුත් මා විසින් ඔබේ පුත්‍ර නැවත ආගෙන ආයුද ආනයි කියද අතන යන්න බෑ කිව්වොත් ආබ්‍රහම්ද නුඹ මාගේ පුත්‍ර නැවත එහි ගෙන නොයන්ට වර බලා ගනී.
නැවතේ ගෙනින්නට බබාකට දෙවියන් වහන්සේ ආබ්‍රහම් මේ දේශෙන් එළියට ගත්තා. ආබ්‍රහම් මේ දේශෙන් එළියට ගත්තා. මේ දේශෙන් එළියට අරගත්තේ මේ දේශය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට අයි දෙවියන් වහන්සේ නමස්කාර සෙනඟවක් නෙමෙයි. ඒ වගේම ආබ්‍රහම්ගේ සහෝදරයත් ඉටපු සහෝදරයත් ඔහුගේ පවුලත් ඉරු නමස්කාරයට ලැබී වූ සෙනඟක්. පවුලක්. ඉතින් දැන් අපි දකිනවා මේ ස්ත්‍රිය ඔව් කියනවා නැවත වාරයක් මේ දේශයටම ස්ත්‍රිය කරවාගෙන එන යුතුයි. දැන් බලමු ඒ කතන්දරේ ඉස්සරහට වෙන්නේ මොන වගේ දේවල්ද කියලා. අපි දකිනවා විශේෂයෙන්ම යේසුස් වහන්සේගේ කාලයේදී එතුමා අර කානා නිමුණු ස්ත්‍රියකට සැලකුව විදිහ ඇයි ආහාර ඉල්ලුවාම තිරෝයම ඉල්ලුවාම ඒ දේ ලබා දුන්නේ නැහැ. ඒ ස්ත්‍රීන් වෙනස් සංකල්පෙ හිටපු නිසා. බලමු අටවෙනි පරිච්ඡේදේ ඉඳන් 24 අටේ ඉඳන් අපි දකිනවා දැන් මේ ප්‍රදේශයට දෙවියන් වහන්සේගේ සේවකය වරිනවා. ඒ අරිනකොට අපි දකිනවා මේ ඔව් අපි කියවම විශාතරින් පරිච්ඡේදයේ 19 ඉඳන් 14 දක්වා කිව්වොත් එහෙම අපි දකිනවා විශේෂයෙන්ම ඉලියෙස්සර් කියන ඔය සේවකයා ඒ ප්‍රදේශයට යනවා. යනකොට දෙවියන් වහන්සේ ඌට මුණ ගැස්සනවා මේ ස්ත්‍රිය. මේ ස්ත්‍රිය අපි දකිනවා විශේෂයෙන්ම ඔගියා මේ ස්ථානයට. එතන අපි දකිනවා මාගේ ස්වාමස් කාලයේදී ශ්‍රී වතුර අපි දකිනවා 21 පරිච්ඡේදයේ ඔහු පිටත්ව මේ මෙසපොතියන නොහොත් නාවුරුණට ගියේය. අවස් කාලයේදී වෙල්දි ශ්‍රී වතුර අදින පිරිස නික්ම යන කලී ඔහු නුවරින් පිටත වතුර ඉඳ තම ඔට්ටුවන් දන ගැස්සුවේ. ඔහු කතාවකට මාගේ ස්වාමන් ආබ්‍රාහම් වූ දෙවියන් ආබ්‍රාහම්ගේ දෙවි වූ දෙවමින් වහන්ස මේ දවසේ මා ගමන සඵල කරමින් මාගේ ස්වාමී ආබ්‍රාහම් කරුණාව පෙන්වුව මැනව. ඒකට මෙතන ඔහු ළඟ ඉන්නවා. ඔහු කියනවා යම් ස්ත්‍රී මේ අවස්ථාවට එන ඔහු කියනවා මේ ස්ත්‍රීට මම වතුර බොන්නා කිව්වම ඔහු යම් කිසි කටයුත්තකට දෙවන වස්තුල කියනවා. මෙතන සඳහන් වෙනවා බලව ආබ්‍රාහම්ගේ සහෝදර නාහෝර්ගේ භාර්යාව මීකාගේ පුත්‍රෝ බෙතුවල් නිසා පන්නාවු බෙතුවල් නිසා පන්නාවු රෙබෙකා එගේ කරේ කලය තබාගෙන පිළිතාවයි. ඒ තරම් ඉතා සෝබන පෙනුමකි. ඇත්තියක් කන්‍යාවක් පුරුෂයෙකු නොහැඳ සිටියාය. උපත ළඟට බැස කලය පුරවාගෙන ගටාවයි. මේක ඉදිරියට ගොස් උඹ කලයෙන් උතුරු ටිකක් දෙන්නයි කිය. එතකොට රෙබෙකා කියන්නා වූ මේ ආබ්‍රහම්ගේ සහෝදරයාගේ පරම්පරාවෙන් එන ස්ත්‍රියක් කන්‍යාවක් තරුණ කාන්තාවක් තමයි දෙවියන් වහන්සේ කිලිම්ම මඟ පෙන්වනවා. ඒ නිසා අපි දකිනවා විශේෂයෙන්ම ඔවුන් ඔහු එවෙලෙම ඒ ස්ත්‍රියට කතා කරනවා. කතා කළා ඒ කටයුතු වලට නියැලෙනවා. අපි දකිනවා විශේෂයෙන්ම සහෝදර සහෝදරිනි කටයුතු කීපයක් මෙතනදී සිදු වෙනවා. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ අපි දකිනවා විශේෂයෙන්ම ගිදරට යනවා මේ මෝ ගිහිල්ලා ඊට පස්සේ ඔහු කියනවා අපි දකිනවා විශේෂයෙන්ම උපත්ති පොතේ 54:50 ඉඳන් 52 දක්වා කිව්වොත් එහෙම එවිට ලාබන් සහ බෙතුවෙල් උත්තර දෙමින් මේ වනාහි ස්වාමීන් වහන්සේගේ පැමිණ කාරණේකේ නරකක්වත් හොඳවක්වත් උඹට කියන්න අපිට පුළුවන්නේ රෙබිකා උඹ ඉදිරි ඇති ඈ කැඳවා ගෙන පලයන්නේ ස්වාමීන් වහන්සේ ලෙස ඔබ වහන්සේගේ වාරි වේවායි කිව්වා. ආබ්‍රහම් මේකරු මේ ඔහුගේ වචනේ ඇසු විට දැමි ස්වාමීන් වහන්සේ නමස්කාර කළේ. එතකොට අපව කියන 55 ඉඳන් 54:55 ඉඳන් 58 දක්වා ඔහු කීවේ ඇගේ සහෝදරයා මවුද තරුණි ටික දවසක්
දස දවසක්වත් අපතමග සිටියා. ඉන්පසු යන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ මාගේ ගමන සඵල කළ බැරි මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිංස මා හැරපල් යා උන්ට කීයේ. තරුණිය අඬගසා ඔව් උන්ට කීයේ. තරුණිය ඬගසා එගෙන්ම විමතන්න විචාරමය කීයේ. ඔව් කීවෝය. ලස එලෙස ඔව් බෙබකාට ඬගසා උඹ මේ මනුෂ්‍යය යන්නේ ඇදේසේ. යන්නේ මේ ඇ කීවේය. අපි දකින විශේෂයෙන්ම දැන් මේ කාන්තාවගේ ගෙදරට මේ මේ එලියස් කියනෝ සේවකයා නැවිලා ගිල්ලා කියනවා දෙවියන් ආබ්‍රහම් ගැන කියනවා. එතකොට ආබ්‍රහම් ගැන ආබ්‍රහම්ගේ විශිෂ්ටත්වය ගැන කියනවා. ආබ්‍රහම් කොච්චර සාර්ථක පුද්ගලද කියලා කියනවා. දැන් මේ ආබ්‍රහම්ගේ පුත්‍රයාට අවශ්‍යයි දෙවියන් වහන්සේ තුල හරි කාන්තාවක්. එහෙමනම් මේ කාන්තාව තමයි දෙවියන් වහන්සේ මට බලපෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ කියන ඒගොල්ලෝ කියන දෙවියන් වහන්සේ උඹට පෙන්වනවා නම් අපිට ඒක විරුද්ධ වෙන්න විදිහක් නැහැ. නමුත් ඔහුගේ එකම ඉල්ලීම තමයි මේ මේ ස්ත්‍රිය මේ ප්‍රදේශයේ තව ටික කාලයක් ඉඳලා දේවෝ කියලා නැහැ. මට මේක ඉක්මනින්ම යන්න ඕන. එන ස්ත්‍රියකින් අහනවා ස්ත්‍රිය කියනවා මම කැමතියි යන්න. ඒ නිසා සහෝදර සහෝදරනි අපි දක්වන විශේෂයෙන්ම එලියස් කියනවා මේ සේවකයා කොච්චර සැදී පැහැදී හිටියද මේ කාන්තාව මේ ප්‍රදේශයෙන් එළියට ගන්න. ඒක තමයි ඔහුගේ වාක්‍යය. ඔහු ප්‍රතිබ්බා ප්‍රධානම දේ අබ්‍රහම් කිව්ව පැහැදිලිවම මේ කාන්තාව මෙතට ගෙනියන්න එපා මගේ පුත්‍රයා. නම් මේ කාන්තාව මේ ප්‍රදේශයෙන් එළියට ගන්න ඕනේ. ඒ පමණක් නෙවෙයි ඒ ප්‍රදේශයෙන් මං ගලාපු දේවල් ඔහුට දිය යුතුයි. ඒ ඇඳුම් පැනුම් අඳගත යුතුයි. ඒ ආම්පන්න වලින් සිටිය යුතුයි. ඒ නිසා ඒක පමා නොකර මේ ප්‍රදේශයෙන් දවස් ඔහු කිව්ව දවස් 10ක් සිටිබුවේ කියලා. නමුත් වෙලෙම ඒ නිසා නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය කෙසේද කියලා තියෙන්නේ ඒ විදිහටම කරන්න එලියස් කියනවා ආබ්‍රහම් සේවකයා සඳී පෑදී සිටියා. ඒ නිසා අන්තිමට කිව්වා රෙබෙකාගෙන් අහන්න කියලා. ඒ නිසා සහෝදර සහෝදරිනී අපි නියමාකාර මනමාලියක් නම් දෙවියන් වහන්සේගේ මන සෝදාගත්තව සෙනගෙන දෙවියන් වහන්සේ කැඳවීම ලැබුව අවස්ථාවේදී අපි ඒ ගැන පසුබට වෙන්නේ පැකිලෙන්නේ අපි දෙවාරක් හිතන්නේ. දෙවියන් වහන්සේගේ හඬ ඇසුවොත් දෙවියන් වහන්සේගේ හඬ අසන පුද්ගලයා දෙවියන් වහන්සේ කැඳවීම ලබන පුද්ගලයා ඒ ඒ ඒ කැඳවීම දෙවියන් වහන්සේ කැඳවීම බව හඳුනා ගන්නවා ක්ෂණිකෙම. දෙවියන් වහන්සේ කැඳවීම කියන්නේ මිනිස්සු කැඳවීමක් නෙමෙයි. ඒ නිසා මේ ස්ත්‍රිය මනමාලියට සමානයි. ක්‍රිස්තු වහන්සේගේ මනමාලියට සමානයි. මොකද ඒ ස්ත්‍රිය ඒ හිරු නමස්කාර කරන ප්‍රදේශයේ සිටියත් ඒ ස්ත්‍රිය හිරු නමස්කාරයට ඇබ්බැහි නූ ස්ත්‍රියක්. එහෙම හිටියානම් ඌ බලනවා කොමාරි අරව මෙහෙට ගෙන්න ගන්න. එහෙම නැත්තම් තව දවස් කීපයක් ඉඳලා එයාගේ පිළිවෙත් අනුගමනය කරන්න. එහෙම නිසා තමයි සහෝදර සහෝදරනි අපිටත් අපි හිරු නමස්කාරයේ මේ ආගමික නමස්කාරයේ ප්‍රමුඛාරයක් නොවේ නම් සත්‍ය දැනගැනීමේ පිපාසයක් අපි තුළ තියෙනවා. නිරන්තරයෙන්ම හඬ ඇසුනහම අපි හඬට කීකරු වෙනවා. ඒ රෙබෙකා කියනවා ඒ කාන්තාව ඉතාමත්ම සැදී පැහැදී සිටියා. ඒ විස්තර අසා ආබ්‍රහම්ගේ පුත්‍රයාත් එන එක සම්බන්ධ වීමේ කැමැත්ත පිළිබඳ ලොකු දැඩි අවබෝධයක් ලබා ගත්තා. ඒ කියනවා වචනේ අවබෝධය තුළින් ඈ සුන්දර සැදී පැහැදී සිටිය ඈ මේ ගමන යා යුතුයි කියලා. ඒ පැකිලෙන්නේ නැතුව පසුබට වෙන්නේ නැතුව ඒ ඔහුගේ පියාණන් සහ ඔහුගේ මෑණියන් සහ සහෝදරය ඇහුවාම ඔබ යනවාද කියලා එවෙලෙම මම යනවා කියලා. ඒ නිසා ඔහු කිව්වා ඔබ තියාගන්න බලවා. නමුත් ඒක හරියේ නැහැ. මොකද සහෝදර සහෝදරනි අපිට මේ ලෝකයේ කැඳවීමක් තියෙනවනම් මේ ලෝකයේ දේවල් අපිට අපිව තබා ගන්න බෑ. නියමාකාර ස්වභාවනම් නියමාකාර මනම් ඒස්වාංශයේ ස්වභාවනම් තරුවෙක් නම් බීජයක් නම් දෙවියන් වහන්සේ තුළට සම්බන්ධ වීමෙන් තමයි අපිට සැනසීම සාමය සතුට සහ සංවර්ධනය ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ දෙවියන් වහන්සේ සම්බන්ධ වීමෙන් තමයි. ඒ නිසා මේ ස්ත්‍රිය හිරු නමස්කාර කරන ප්‍රදේශයක සිටියත් හිරු නමස්කාර කරන පවුලකට අයිති වෙලා සිටියත් දෙවියන් වහන්සේ කැඳවීම ලැබුණත්
දෙවියන් වහන්සේගේ ඒ කැඳවීම නතු වෙන්න තියෙන මමත් ඉතිය බෞද්ධ පරිසරයක මේ අපි ඉපදේ මම ඉන්නේ මේ බෞද්ධ රටක බෞද්ධ ජනතාවක් විසින් රටක නමුත් දෙවියන් වහන්සේ කැඳවීම ආවම ඒ කැඳවීමට නතු වෙන්න මට ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ආසාවක් හැඟීමක් නිරන්තරයෙන්ම තිබ්බා පිපාසයක් තිබ්බා ඒ පිපාසය පිළිබඳව මම අවබෝධ කරගෙන මම යන්නේ කොහෙද කියන එක මට හොඳ අවබෝධයක් තිබ්බා ඒ රෙබෙකත් නොදැන නෙමෙයි ගියේ ඔව් අහග ඈ අහගත්ත මොකද්ද මේ ඌට ඒ ප්‍රදේශෙන් ඈ ලොකු ලොකු තෑගි ගෙනාවයි එලියේසර් මේ ආබ්‍රහම් දුන්නා ඒ තෑගි වුණොත් අපිළිදු ප්‍රකාශ වුණේ ආබ්‍රහම් කියන්නේ කවුද ඊසක් කියන්නේ කවුද කියලා හොඳ දෙයක් අවබෝධ කරගන්නට මේ සේවකයාට හැකි වුණා මේ සේවකයාට පුළුවන් මේ සේවකයාට පුළුවන් වුණා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගෙන් ලැබූ ආශිර්වාද මොනවාද ඒ තුලින් ආබ්‍රහම් මොන වගේ ක්‍රියාවලියකද කරන්නේ ඊසක් කියන්නේ කවුද ඊසාක්ගේ මොන වගේ කටයුතුද කියලා හොඳ පැහැදිලි අවබෝධයක් මේ පවුලට බමුණක් මේ ස්ත්‍රිය ඒ ස්ත්‍රිය ලබා ගත්තා ඒ ලබා ගැනීමේ එකම හේතුවක් තමයි ඇත පිපාසයක් ඇති වුණා ආසාවක් ඇති වුණා අවශ්‍යතාවයක් ඇති වුණා මේ ප්‍රදේශයෙන් අයින් වෙලා මේ ඊසක් කියනෝ මේ ධර්මිෂ්ඨත්වයේ මේ පුද්ගලයා සමග එකමුතු වීමේ අවශ්‍යතාවයක් ඇත තිබුණා ඒ වගේම තමයි සහෝදර සහෝදරී සත්‍යේන මනමාලිය ඒ මාංශේ කටයුතු වලින් නෙමෙයි සිටියේ සිටින්නේ නිරන්තරයෙන්ම ආසාවකින් බලාපොරොත්තුකින් සිටිනවා දෙවියන් වහන්සේගේ සැලසුමේ දෙවියන් වහන්සේ කැමැත්තෙන් දෙවියන් වහන්සේගේ මාර්ගයට නතු වෙන්න. ඉතින් අපි දකිනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සහෝදර සහෝදරීනි මේ අවස්ථාවේදී අපි දකිනවා අපි කියවමු 60 වෙනි 24 60 ඉඳන් 67 දක්වා රෙබෙකාද ඇගේ තබ්‍රිය නැගිට උටුවන් පිට මිනිසයා කැටව ගියපොය මේ කරුවා රෙබෙකා කැඳවාගෙන ගියේය ඊසාක් බේර් ලාහවරි යන පාරේ ආයේ මක් නිසාද ඔහු දකුණු දේශයේ සිසුවේ ඊසාක් හවස් කල්ලීද කෙතේ මෙහෙකට පිංස ගියේය තවද ඔහු ඇස්සසවා බලා උටුවන් නෙනවා දුටුවේය රෙබෙකාද ඇස්සසවා බලා ඊසාක් දැක උටුවන් පිට බැස්සාය අර කෙනෙක් ඉතේ අප ඉදිරියට එනව මේ මිනිස්සයා කවුදයි මේ කරුවාගේ ඇසුවේ ඒ මාගේ ස්වාමී වූ මේ කරුවා කියවිට ඇස මාගේ බැස්ම රැගෙන මූණ වසා ගත්තේ මේ කරුවා තමා කලාව සියලු ඊසාක්ට කීවේ ඊසාක් තමාගේ මව සාරාගේ කුඩා රෙබෙකාගෙන ඈ පාවා ගත්තෝය ඈගේ භාර්යාව ඔහුගේ භාර්යාව ඈට ප්‍රේම කළේ ඊසාක් තමාගේ මරණින් පසු මෙසේ සැනසුනේ මවගේ මවරින් පසු මෙසේ සැනසුනේ ඉතින් අපි දකින්න සහෝදර සහෝදරින් ඈ පිටත් වෙනවා මේ සේවකයාත් සමග ඇගේ සේවිකාවනුත් සමග අපි දකිනවා විශේෂයෙන්ම මෙතනදී ඈ කිසි දෙයක් ඒගේ පවුලට හිරු නමස්කාරයට අයිති කිසි දෙයක් ඈ මේ ප්‍රදේශයෙන් ගෙනියන්නේ නැහැ ගෙනිත්තනම් එතනදී වෙන්නේ අර ඊට ඉස්සෙල්ලා අපි දකිනවා යාකොබ්ගේ භාර්යාවන් හිරු නමස් පිළිම ගෙනිච්චා ඒ ප්‍රදේශයෙන් උන්ට නමස්කාර කරන්න නමුත් මේ ස්ත්‍රිය ඇගේ සේවිකාව විතරයි ගෙනිච්චේ ඒ නිසා අපි දකින්නවා ඈ මේ ප්‍රදේශ ලං වෙන කාලේ ඊසා කිටියේ වෙනස් ප්‍රදේශයක ලහෝරි කියනව ප්‍රදේශයක ලහෝරි කියනව ප්‍රදේශය තමයි මේ ලහෝරි ලාහයි රෝයි කියනව ප්‍රදේශය තමයි ඊසා ජීවත් උනේ ඊසා ජීවත් වෙන විශේෂම ඔහුගේ මවගේ රකවරණය අනුව ආබ්‍රහම් වෙන ප්‍රදේශයක ජීවත් වුණා අර කන්දෙන් පස්සේ ආවට පස්සේ මොකද ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඊසාගේ වගකීම තිබ්බේ දෙවියන් වහන්සේගේ උතුල මොකද අපේ බයිබලේ කියනවා දෙවියන් වහන්සේ වේදාසුල හැඳුන්වන්නේ ආබ්‍රහම්ගේ ඊසාගේ සහ යාකොබ්ගේ ඒ නිසා මේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කෙසේද අත්දැක්කේ එවැනිම අත්දැකීමක් දෙවියන් වහන්සේ ඊසාක්ට දිය යුතුයි. ආබ්‍රහම්ට ඌර් ඔෆ් චල්ඩීස් ප්‍රදේශයෙන් එළියට ගෙනල්ලා ඊට පස්සේ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ ඌට ලොයිකුත් නොයිකුත් අත්දැකීම් ඔහුගේ අඩුපාඩු අඩලූඩුකම් ඇත්තම අයින් කිරීමට නොයිකුත් කටයුතු කරා ඔහුගේ අඩුපාඩුකම් ඔහුගේ අතපසු වීම ඔක්කොම මෙවා කළා ඔහු සම්පූර්ණ කිරීමේ කාර්යයට නියලී සිටිය දෙවියන් වහන්සේ ඔහු නිරන්තරයෙන්ම මාගේ වචනේ දීලා ඒ වගේම ඒ දේම දෙවියන් වහන්සේ අපිට පැහැදිලිව බයිබලේ සඳහන් වෙන්නේ නැහැ නමුත් අපි දකිනවා විශේෂයෙන්ම ඊසාග්ගේ දෙවියන් වහන්සේ කියලා යාකොබ්ගේ දෙවියන් වහන්සේ කියලා
ආබ්‍රහම්ගේ දෙවියන්, ඒ කියන්නේ ඊසාට දෙවිය දේව අධ්‍යක්ීම් තිබ්බා. දේව මග පෙන්වීම තිබ්බා. දේව ලැබියාව තිබ්බා. දේව දේව ශක්තිය තිබ්බා ඊසාට. ඒ නිසා තමයි අපි දකින්නේ ඔහු හැම විටම හැන්දෑ කාලයේදී දෙවියන් වහන්සේ මෙනෙහි කරමින් ගැටිත කරා. මුළු දවස තුලම විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදී දෙවියන් කෙරෙහි මෙනෙහි කිරීමේ කටයුත්තක නියැලී සිටියා. අපි දකිනවා විශේෂයෙන්ම මේ තියෙන්නේ අපි දකිනවා ඊසාක් බයර් ලහවිරි යන පාරෙන් ආයේ මක්නිසාද දකුණු දේශයේ විසුවේය. ඔහු දකුණු දේශයේ විසුවේය. ඊසාක් හවස් කාලේ කෙතේ මෙනෙහි කරන පිණිස ගියේ. ඔහු ඒ ප්‍රදේශයේ කෙතේ මේ ස්ථානෙට ගිහිල්ලා දෙවියන් වහන්සේ කෙරෙහි මෙනෙහි කළ දෙවියන් වහන්සේගේ වචනේ පිළිබඳව අවබෝධ කර ගැනීමේ කටයුත්තක නියැලී සිටින නිරන්තරයෙන්. හැම දවසෙම සන්ධ්‍යා කාලයේදී දෙවියන් වහන්සේ දේව මෙනෙහි කිරීමේ දිව්‍යත්වයෙන් සිටීමේ කටයුත්තක ඊසාක් සිටියා. ඒ නිසා එතකොටදී අපි දකිනවා විශේෂයෙන්ම මේ කාන්තාව ඊසාව දකිනවා ආනවාසයේ කවුද කියලා. ඒකට කියන මේ තමයි ස්වාමීන් වහන්සේ. ඒ මගේ ස්වාමී පුත්‍රයා කියලා. ඒතර එවිට ඇගේ කන්‍යාභාවය ප්‍රකාශ කිරීමට, ඇගේ නිර්මල භාවය ප්‍රකාශ කිරීමට ඇගේ මූණ වසා ගන්න. එමෙ තමයි කන්‍යාවක් නිරන්තරයෙන් කිසිම මිනිහෙක් එක්ක මීට ඉස්සර සම්බන්ධයක් නැත්නම් ඒ සම්බන්ධයකින් ඇව මූණ වසා ගන්න වේල් එකක් වගේ දෙයක් දාලා අදත් යම් කාන්තාවක් විවාහ වෙනකොට ඒකේ අඩයාලමක් හැටියට කන්‍යාව කියනවා අඩයාලම හැටියට වේල් එකක් දානවා. ඒකෙන් ඔප්පු වෙන්නේ ඈ නිර්මල කිසිම අපිරිසුදුකමක් නැති පිරිසුදු නිර්මල කන්‍යාව. ඉතින් ඈ ඉටු කරනවා, ඈ ප්‍රකාශ කරනවා, ඈ කිසි කිලුටුවක් නැති පැහැදිලි නිර්මල කාන්තාවක් කියන එක. ඉතින් සහෝදර සහෝදරනි අපි දකිනවා රෙබෙකා කියනා වූ ස්ත්‍රිය ඊස්වාන්ස්ගේ ස්වභාව නිස්වාන්ස්ගේ මනමාලිය වනු කිසිම කිලිටුවක් නැති නිර්මල කන්‍යාවක්. ඒ නිසා තමයි ඊසාක්ට ඈව ගෙනල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ සහෝදර සහෝදරනි. අපි දකිනවා විශේෂයෙන්ම එළිදරව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ එළිදරව් 19 වෙනි පරිච්ඡේදයේ කියනවා අතසහාට කියනවා අපි අතිශයම ප්‍රීති සන්තෝෂ වෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු. මක් නිසාද බැත්පටවන්ගේ සන්න මංගලය පැමිණේය. උන්වහන්සේගේ භාර්යාවද සූදානම සිටින්නේය. දීප්තිමත් වූ පවිත්‍ර වූ සිහින් සත්‍යයෙන් පැළඳ සිට ඇට ලැබුණේ සිහින් මස්තේ නම් සුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ කියාද කිවාය. ඒ වගේම සහෝදර සහෝදරිනී මිදකිනවා දෙවෙනි කොරින්ති ඉකොල්සෙනි පරිච්ඡේදේ 6 වෙනි පරිච්ඡේදේ 14 ඉඳන් අපි 17 දක්වා නොහැදිලි කාර්යයන් සමග අසම ලෙස සම්බන්ධ නොවැල්ලාය. ධර්මිෂ්ඨකමෙන් සහභාගී මොකද්ද? නොත් අන්ධකාරය වෙන ආලෝකයේ සංගුකාකම මොකද්ද? බෙලියල් සහ ක්‍රිස්වාන්සේ ඇතුළු එකමුතුකම මොකද්ද? නොත් ලෝහදර කෙනෙකු සමග ඇදහිලී වන්තයෙකු ඇති කොටස මොකද්ද? දේවතාවරූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවද එක මොකද්ද? නිසාද අපි ජීවමාන වහන්සේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ එසේම දෙවියන් වහන්සේ කතාවකට මම ඔවුන් අතරේ වාසනා කරන්නේ මිය ඔවුන් දෙවියන් වහන්සේ වෙන්නේ මගේ
මාගේ සෙනඟ සින්නුවයි කිය. මෙතන පැහැදිලිව කියනවා සහෝදර සහෝදරිනී මේ 14 වෙනි වගත්තේ කියනවා නොහැදිලි කාර්යයන් සමග අසමල ලෙස සම්බන්ධ නොවැළියයි. අධර්මිෂ්ඨකම ඇති ධර්මිෂ්ඨයන් අධර්මිෂ්ඨයන් මෙන් සාභාගිකම මොකද්ද? නොහෙත් අන්ධකාරය සමග ආලෝකයේ පංකරම බෙලියල්සා ක්‍රිස්වාංශයේ ඇති එකමුතුකම මොකද්ද? නොහොත් නොහඳින කෙනෙකු සමග ඇදහිලිවන්තයන්ගේ මොකක්ද? දේවදා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවත් එකම මොකක්ද? මක්නිසාද අපි ජීවමාන දෙවියන් සිමා. සහෝදර සහෝදරිනී අපි මෙතන දකින්න ප්‍රධානම දෙයක් තමයි රෙබෙකා කියනව කාන්තාව හිටියේ මෙසපොතේමියාව නොවා කියනව ඒ ඉරු නමස්කාරය කරමින් සිටීම ඔහුගේ ඇගේ පියාසා පෞල් සියලු දෙනා සමග යා මම ඒ වගේ සහෝදරයා ඔව් හැම ඥාති පරපුර ඒ සියලු දෙනාම හිරු නමස්කාරය කරන. ඒකට සහෝදර සහෝදරනේ ඒ හිරු නමස්කාර කරන ප්‍රදේශයකින් තමයි මේ ඊසාගේ මනමාලිය එළියට ගත්තේ. නමුත් ඊසාකුත් සිටියේ කානන් කියන ප්‍රදේශයේ හිරු නමස්කාර වටේටම හිරු නමස්කාර. නමුත් ඊසාක් නමස්කාර කරේ හිරු නෙමෙයි. ඊසාක් දෙවියන් වහන්සේ. ඒ තමයි මුන් කෙතේ හැම විටම දෙවියන් වහන්සේ සුද්ධ වූ අපවිත්‍ර වූ නිර්මල වූ දෙවියන් වහන්සේ එක දෙවියන් වහන්සේ මහෝත්තම ਸਰව බලධාරී තනන් වහන්සේව නමස්කාර කරමින් සිය ආත්මෙන් සහ සත්‍යයෙන් ඒ වටේටම නමස්කාර කරේ හිරු නමස්කාර කරේ. ඒක තමයි කිව්වේ ඒ ප්‍රදේශයේ කප දුවර දෙක මේ මෙයාට තෝරගන්න එපා කියලා. නිරන්තරයෙන්ම ඔහුගේ දෙවියන් වහන්සේනේ ਸਰව බලධාරී එක දෙවියන් වහන්සේ. එහෙනම් තමයි කියන්නේ ආබ්‍රහම් සහ ඊසාක් හා යාකෝබ් දෙවියන් වහන්සේ කියන්නේ. ඒ නිසා අපි දකිනවා විශේෂයෙන්ම පෞලතුමා කියනවා මෙතනදී ධර්මිෂ්ඨකමත් අධර්මිෂ්ඨකමත් ඇති සම්බන්ධය මොකද්ද? ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ පිළිපදින පුද්ගලයෝත් අපාලි පිළිපදින සම්බන්ධය මොකද්ද? ඒ වගේම කියනවා මේ ක්‍රිස්තුස් වහන්සේත් සහ බලි කියන්නේ බොරු ඉරු නමස්කාරය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ නිසා සහෝදර සහෝදරි අපි පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන හැම ආගමක් මේ ලෝකේ තියෙන හැම ආගමක්ම දෙවියන් වහන්සේ වෙනුවෙන් නමස්කාර කරනවා. ඒ හැම ආගමකම දෙවියන් වහන්සේගේ නමෙන් ඉස්සරහ දැම්මට හැම ආගමකින්ම කරන්නේ හිරු සහ සඳු නමස්කාරය. විශේෂයෙන්ම හැම ආගමිකම විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම අතෝලික ආගම ඒ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ හැම නිකායක්ම ඒ වගේම පෙන්තිකොස්ත සහ එවෙන්ජලිස්ත වගේම මේ වගේ ස්වභාවනුත් ඒ වගේම හැම ආගමක්ම ඉස්ලාම ආගම සඳු නමස්කාර කරනවා ඒ වගේම බෞද්ධ ආගම හින්දු ආගම ඔක්කොම ඉර නමස්කාර. එවැනි නමස්කාරයකින් දෙවියන් වහන්සේ සත්‍ය දෙවියන් වහන්සේ නමස්කාරයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිසුවංශ කියන්නේ මොන මේකඟත්වයක්ද තියෙන්නේ හිරු නමස්කාරයත් කිසුවංශ නමස්කාරයත් අතර. පැහැදිලිවම කියනවා පැහැදිලිවම. ඒ නිසා පිළිම නමස්කාරය සරුබල් දිව්‍යන් වහන්සේ නමස්කාරයට සම්පූර්ණයෙන් පටහැනි සම්පූර්ණයෙන්ම අදාළ නැහැ. ඒක අසත්‍යයේ අඥානවන්ත නමස්කාරයක්. ෆූලිෂ්. ඒ නිසා සහෝදර සහෝදරිනී දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා අපි දෙවියන් වහන්සේගේ ශරීරය අපේ ශරීරය දෙවියන් වහන්සේගේ දේවස්ථානය දෙවියන් වහන්සේ ආත්මය අපේ ශරීරය තුළ හිඳා බැහැලා තිබුණා. ඒ නිසා මේ ක්‍රිස්වාංශයේ බාල්වර්ෂිප් කියන්නේ හිරු නමස්කාරය. ඒ නිසා ඒ හිරු නමස්කාරයත් එක්ක අපිට තියෙන සම්බන්ධය මොකක්ද? ඒ නිසා අපි සර්වබලධාරී දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබු නිසා අපි දක්වන මෙතනදී රෙබෙකා කියනවා ඒ කාන්තාව කන්‍යාව ඒ හිරු නමස්කාර ප්‍රදේශයක හිටියත් දෙවියන් වහන්සේ කැඳවීම ලැබුණාම සත්‍ය කැඳවීම ලැබුණාම ඒ ප්‍රදේශයෙන් එළියට එනවා. නමුත් ඒ ප්‍රදේශයෙන් එළියට ඇවිල්ලා අපව එන්නේ ඒ වටේටම හිරු නමස්කාරය කරන නමුත් එයාගේ සම්බන්ධය වෙන්නේ ඊසාක් දෙවියන් වහන්සේගේ තෝරාගත්තව දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ ස්වාමී. සහෝදර සහෝදරනි යේසුස් වහන්සේගේ මනමාලිය
නිරන්තරයෙන්ම මනමාලිය කියන්නේ ඊස්වංශේ ඊස්වංශේ මනමාලය කියන්නේ ඊස්වංශේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ වාක්‍ය ඊස්වංශේ මේ ලෝකෙට ප්‍රකාශ වුණේ මාංශයක් හැටියට දෙවියන් වහන්සේගේ වාක්‍ය අද දෙවියන් වහන්සේ ඊස්වංශේ මලවුන්ගේ නැගිටලා දෙවියන් වහන්සේගේ ආත්මය කරන කොට දෙවියන් වහන්සේගේ බලයෙන් අපිට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා ඉනිසා මිත්‍ර පැහැදිලිව කියනවා 17 වෙනි වගන්තියේ පළමු කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ බෙලින් සමග කිස්වාංශයේ ඇති එකමුතුකම මොකද්ද නොහදන කෙනෙක් සමග ඇදහිලිවන්තයෙක් ඇති කොටස මොකද්ද देवता रूप समय दिव्यान वांस की मालिका वैत मुकद्द मक्नी दाबे जीव मान दिव्यान वांस की मालिका वे सेम दिव्यान वांस ममन ओं अत्रे वासने करे मी ओंगे वासने को ओंगे वासने को सिद्ध नुबला ओं अत्र पिरत अवित बेंग में आल है अपवित्र देगड़ अत्र नोका सा आसित पाए ओं एक एलियट एन ओं अत्रे पिरत पैमिल्ला बेंग में आला सिद्ध पिल्ला अपवित्र देगड़ अत्र नुसा कर स्वान वांसे किस किए गए से कह इवित ममन नुबला पिली गए නුඹලාට පියෙක් වෙන්නේ නුඹලාට මගේ පුත්‍රයන් දුවරුන් වන්නේ ස්වර්පර්කා දෙවියන්සේ ඒ වගේම සහෝදරී එදා රෙබෙකා ඊසාක්ට එක මුතුරා වගේම රෙබෙකා කියන්නේ කිස්වාංශගේ මනමාලිය සමහන දෙයක් කිස්වාංශගේ ස්වභාවට සමාන දෙයක් ඈ එදා ඒ ඍණමස්කාර කරන්නව නෝර් ආමි මෙස්පොතියන් ප්‍රදේශෙන් किसीम पैकेली मकनेतुव किसीम पशुपट भी मकनेतुव कंदवी मलबुण हम दिव्यान मे गे देवा संबंध न वगे म अदत् दिव्यान मे विशी कंदवी मलबीति बिन विश्वांस गे मनमालीट कंदवी मलबिना नमना मे देवता नमस्कार किरीम देवरूप नमस्कार किरीम गस्कलो गस्कुटं गस् गल नमस्कार किरीम ए वगे म නොකුත් මනුෂ්‍ය විදින් නිර්මාණය කරපු ආගම් නමස්කාර කිරීම දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට විරුද්ධයි. ඒ නිසා ඒ එදා ඒ රෙබෙකා කියනව කාන්තාව ඉරු නමස්කාර ප්‍රදේශයෙන් ආව වගේම අපිටත් දෙවියන් වහන්සේ කැඳවීමක් ලැබෙනවා. දෙවියන් වහන්සේ වෙතට එන්න, දෙවියන් වහන්සේගේ වචනය සමග සම්බන්ධ වෙන්න, දෙවියන් වහන්සේගේ වචනය තුල සත්‍ය අවබෝධ කරගන්න මේ බොරුවේ आगम वाली बहर बहरवेन बेंगवेन सर्वबलदाय दिव्य से तुल शक्तिमत्न एन सतम ये स्वांसे अपी तेतुम मनमालेखटीट निर्वर्ते मनमालेखटीट ये स्वांसे अपीट प्रकाशकरण दिव्यान्मांस के देवत्ते वचने इन अभी ईसा किदा सारागे कूडार मे රෙබෙකා එකම එකමුතුවා වගේම අදත් දෙවියන් වහන්සේ අපිට අවස්ථාව දීලා තිනවා ජේසුස් වහන්සේගේ මනමාලිය හැටියට ජේසුස් වහන්සේගේ ස්වභාව හැටියට ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ වචනය සමග එකමුතු වීමට වෙන දෙයකට නෙමෙයි ඒ වචනේ තුලින් තමයි නමස්කාර කරන්නේ ආත්මෙන් සහ වචනයෙන් තමයි නමස්කාර කරන්නේ අන්න ඒ නිසා තමයි අද අපිට හැකියලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ सत्य स्वभाव सत्य पौकार स्वांस की मनमालियट संबंध क्रिस्वांस की मनमालिय किसीम आगम कट सि निखा कट संविधान संबंध ने निरंतर में है ये हेम किलुटु भावे किम अप्रिशुद भाव अंगला न किलुटु देव रूपवत् विनत् अज्ञानवंत देवल अनुगमन क्रमी දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය අවබෝධ කරමින් ස්වාමීන් වහන්සේගේ ඒක මනමාලි බවටපත් වෙලා ධර්මිෂ්ඨත්වයේ තුලත් නිර්මල භාවයේ තුලත් සත්‍ය තුලත් ජීවත් වෙමින් දෙවියන් වහන්සේගේ ඒ දයාව දේ කරුණාව ඈතුලින් ප්‍රකාශ කිරීමේ ගමන් කිරීමේ සම්බන්ධය ඇති කළා ඊටාත්ම දෙවියන් වහන්සේගේ කැමැත්තේ සම්පූර්ණත්වය තුල සිටපා ඒසා තමයි ස්වාමී දිව්‍යන් වහන්සේ ස්වාමින් වහන්සේ වෙන දිව්‍යන් වහන්සේ අපිට අවස්ථාවක් දීලා තිනවා නැවත වාරයක් එතුමාගේ කරුණාව දැකලා දිව්‍යන් වහන්සේගේ ඒ කැඳවීමේ කොටස්කාරයෙක් වීලා
සත්‍යයෙන් සත්‍ය ආත්මේ නමස්කාර කරන සෙනඟ බවට පත් වීමේ අවශ්‍යතාවය යක්. ගියාදමි පියන් මාස වහන්සේ කරුණා සුතුන්තන විශේෂයෙන්ම අද දින වහන්සේ අපිට පැහැදිලි කරා වහන්සේගේ මනමාලිය වහන්සේ කොහොමද තෝරාගන්නේ. අපි වටේටම නමස්කාරය තියෙන්නේ බොරු නමස්කාරය. අසත්‍ය නමස්කාරය. අසත්‍ය ඉගෙනීම. ඉනිසා ඔබ වහන්සේ අපිට ප්‍රකාශ වුණා සත්‍ය ප්‍රකාශ කරා. ඒ සත්‍ය ප්‍රකාශ කිරීමෙන් අපි ඔබ වහන්සේ සම්බන්ධ වෙනවා. ඔබ වහන්සේගේ ඒ නිර්මල භාවය නිසා අපිට නිර්මල සත්‍ය ලබාගෙන අපි තුලින් ඔබ වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක කරලා අපිව නැවත වාරයක් ඔබත් අපිත් ඒකත්වයෙන් මනමාලියත් මනමාලියත් ඒකත්වයෙන් වගේ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය පෝෂණය කරමින් ඔබ තුළ වර්ධනය වෙමින් ධර්මිෂ්ඨත්වය ප්‍රකාශ වෙමින් ඉදිරියට අපට අවස්ථාව කරුණාව දයාව ලැබේවා කියලා වහන්සේගේ අනගිනාමයේ ස්වාමීන් වහන්සේ නාමයෙන් ඉල්ලා සිටිනවා.